ලොවපුරා රටවල් එකසිය අනු අටකින් COVID-19 හෙවත් නව කොරෝණ වෛරස ආසාධිතයන් 487,648 දෙනෙකු මේ වන විට වාර්තා වී තිබෙනවා. මරණ සංඛ්‍යාව 22,030ක් ලෙස වාර්තා වන බව තමයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනේ. එමෙන්ම වෛරසයේ ආසාදිය වූ තවත් 117,749 දෙනෙකු සුවය ලබා ඇති බවද මෙම වාර්තාවල දැක්වෙනවා. ලෝක කොරෝනා මරණ අතර වැඩිම මරණ සංඛ්‍යාව මේ දක්වා වාර්තා වී තිබෙන්නේ ඉතාලියෙන්. දෙවනියට වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඉස්පාඤ්ඤයෙන්. ඒ සංඛ්‍යාව 489ක් වන අතර එම වෛරසය ආරම්භ වූ චීනයේ මරණ සංඛ්‍යාව 3,287ද අභිබවා ගොස් තිබෙනවා. චීනයේ ආසාධ්‍යයන් සංඛ්‍යාව 81,285ක් ලෙස වාර්තා වන අතර ගත වූ පැය 24 තුළ චීනයෙන් නව ආසාධිතයන් 67 දෙනෙකු වාර්තා වුවද ඔවුන් සියලු දෙනා විදෙස් ගතව සිට වෛරසයේ ආසාධනය වී පැමිණි අය බව තමයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට වෛරසයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට සමත්ව ඇති චීනය රෝග විනිශ්චය සහ පාලනයට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සෙසු රටවල් දැනුවත් කිරීම ආරම්භ කර තිබෙනවා. එරට ජන ජීවිතයේද සාමාන්‍ය තත්ත්වයට හැරමින් පවතින අතර වෛරසයේ වැඩිම බලපෑමට ලක් වූ හුබෙයි ගුවන් තොටුපළ කටයුතුද යළි ආරම්භ කිරීමටද අද තීරණය කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය විසබීජ නාශක කාර්යයන් සිදුකරන බව තමයි වාර්තා වන්නේ. අසල්වැසි ඉන්දියාවෙන් ආසාධිතයන් 694 දෙනෙක් වාර්තා වන අතර මරණ 14ක්ද සිදුවී ඇති බව තමයි සඳහන් වන්නේ. ඇමෙරිකාවේද ආසාධිතයන් සීඝ්‍ර ලෙස වර්ධනයක් පෙන්නුම් කරන අතර එම සංඛ්‍යාව 68,581ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඇමෙරිකාවෙන් කොරෝනා මරණ 1,036ක් වාර්තා වී තිබෙනවා. මලයාසියාවේ රජු සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහමද් ෂා සහ රැජින තුංකු අසීසා ස්වයන් නිරෝධායනයට යොමු වී තිබෙනවා. ඒ රජමාලගේ කාර්ය මණ්ඩලයේ සාමාජික 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුවයි. මේ අතර COVID-19 ව්‍යාප්තිය පාලනයට ලෝපුරා රටවල් රැසක් නිරෝධායන ක්‍රියාවලියට යොමු වී ඇති පසුබිමක ලෝක ජනගහනයෙන් 3/2ක් පමණ මේ වන විට නිවස්වල රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.